අයිබන් පුතේ හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඔන්න අපි කිව්වා වගේම 10 minute science අලුත්ම අලුත් ප්‍රෝග්‍රෑම් එක අරගෙන අපි ඔයාලට අලුත් වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න දැන් සලසුම් කරලා තිබෙනවා. පොරොන්දු වුණු විදියට පුතා අද ඉඳලා ඔයාලට මිනිත්තු 10කින් හැමදාම සයන්ස් අපි උගන්වන්න යනවා. මේක ලංකාවේ අලුත්ම concept එකක්, අලුත්ම විදියේ ඉගැන්වීම් ක්‍රමයක්. ඉතින් අපි ඔයාලට හඳුන්වලා දෙන්න යනවා. දවසකට ඔයාලට මිනිත්තු 10ක් අපි වෙන් කරන්න කියනවා සයන්ස් වලට ඔබේ විද්‍යාව දැනුම පුහුණු කරන්න. ඉතින් සයන්ස් වල හොඳ බ්‍රෑන්ඩ් එකක් වෙන්න, හොඳ ලීඩරයක් වෙන්න අපිත් එක්ක සෙට් වෙන්න මෙන්න අපි ආරම්භ කරනවා 10 minutes science. right I want to say සියලු දෙනාට ඔන්න සුබ දවසක් ප්‍රාර්ථනා කරන ගමන් අපි 10 minutes ආරම්භ කරනවා. පළවෙනි වීඩියෝ එක ඔයාලට අරන් යනවා. ග්‍රේඩ් 8 ළමයින්ට ඔන්න අපේ පළවෙනි ලෙසන් එකෙන්ම අපි ආරම්භ කරන්න තමයි සූදානම් වෙන්නේ. right පළවෙනි පාඩම අපේ සුදුරු ජීවීන්ගේ වැදගත්කම් කියන පාඩමට අපි යන්නේ. ඉතින් 10 minutes program එක ගැන චූටක් කියන්නම්. මේක අලුත්ම concept එකක්. ඉතින් මිනිත්තු 10කින් අපි සයන්ස් ඉගෙන ගන්න යනවා. සෑම දවසකම අපි මිනිත්තු 10 ගන්න ඔයාලට වීඩියෝ එකක් එවනවා. ඒක බලලා ඔයාලා ඔයාගේ සබ්ජෙක්ට් එක තව ටිකක් පොලිෂ් කර ගන්න. රයිට්. එහෙමනම් සයන්ස් වල වැඩෙක් වෙන්න, බ්‍රෑන්ඩ් එකක් වෙන්න මෙන්න 10 minutes science start කරමු. රයිට්. පළවෙනි ලෙසන් එකෙන් මේ start කරමු අපි සුදුරු ජීවීන්ගේ වැදගත්කම. මේ යටතේ අපි මුලින්ම කතා කරනවා පුතා සුදුරු ජීවීන් කියන්නේ කවුද කියලා. සුදුරු ජීවියෙක් කියලා කියන්නේ අපි තනි සෛලයකින් හෝ සෛල කීපයකින් ගොඩ නැගී ඇති තනි සෛලයකින් හෝ සෛල කීපයකින් ගොඩ නැගී ඇති තනි තනිව ගත් කල පියවි ඇසෙන් නොපෙනෙන ජීවීන් අපි කියනවා පුතා සුදුරු ජීවීන් කියලා. තනි සෛලයකින් හෝ සෛල කීපයකින් ගොඩ නැගී ඇති තනි තනිව ගත් කල පියවි ඇසෙන් නොපෙනෙන ජීවීන් එක්කෝ සෛල එකකින් නැත්නම් සෛල ගොඩකින් ඇදලා තියෙන තනි තනිව ගත්තාම පියවි ඇසෙන් නොපෙනෙන ජීවීන් අපි කියනවා පුතා සුදුරු ජීවීන් කියලා. පැහැදිලිද? right. කාණ්ඩ පහකට අපි වර්ග කරනවා. ඊට කලින් ඔයාලට කියන්න ඕනේ සුද්‍ර ජීවීන්ව මුලින්ම නිරීක්ෂණය කරන ලද්දේ ඇන්ටන් වාන් ලීවන්හුක්. ඇන්ටන් වාන් ලීවන්හුක් තමයි මුලින්ම සුද්‍ර ජීවීන් නිරීක්ෂණය කරන්නේ. හරි. රොබර්ට් හුක් අන්වීක්ෂය හොයාගත්තට පස්සේ ඇන්ටන් වාන් ලීවන්හුක් අන්වීක්ෂය භාවිතා කරලා සුද්‍ර ජීවීන්ව මුලින්ම නිරීක්ෂණය කරනවා. හරි. මේ සුද්‍ර ජීවීන් අපි කාණ්ඩ පහකට බෙදනවා දිලීර බැක්ටීරියා වෛරස් ප්‍රොටෝසෝවා සහ ඇල්ගී කියලා. දිලීර බැක්ටීරියා වෛරස් ප්‍රොටෝසෝවා සහ ඇල්ගී කියලා අපි කාණ්ඩ පහකට බෙදමු. දැන් මම මේ කාණ්ඩවල අපිට උදාහරණ ගත්තොත් එහෙම දිලීර වලට උදාහරණයක් විදිහට ඊස්ට්, ඒ වගේම තව නියුක වගේ කට්ටිය ගන්න පුළුවන්. ඊළඟට මේ උදාහරණ ගොඩක් වෙලාවට අපිට අටවසරදී වැදගත් වෙන්නේ නැහැ. නමුත් දැනගන්න කියන්නේ බැක්ටීරියා වලට අපිට උදාහරණයක් ගන්න පුළුවන්. රයිසෝබියම් අර මූල ගැටිති වල ඉන්න බැක්ටීරියාව සහ කිරි ආහාරයේ කිරි මුදවන්න එහෙම ගන්න ලැක්ටෝබැසිලස් කියන බැක්ටීරියාවක් ඉන්න. වෛරස් වලට HIV AIDS හදන වෛරසේ ඉබෝලා වෛරසේ ඊට අමතරව තව ගත්තොත් එහෙම තව වෛරස් ගණනාවක් තියෙනවා බැක්ටීරියා ෆෝටේජ් එහෙම තියෙනවා අවශ්‍ය නැහැ ඔයාලට වෛරස් ඔන්න කතාවත් ඉන්ෆ්ලුවෙන්සා වෛරසේ එහෙම ගන්න. ඊළඟ ප්‍රොටෝසෝවාව ගත්තාම එයාලා සියලුම දෙනා ඒක සෛලිකයි. කවුරුත් බහු සෛලිකය නැහැ. ප්‍රොටෝසෝවාවන්ට උදාහරණයක් විදිහට ඇමීබා, පැරමීසියම්, එව්ග්ලීනා වගේ කට්ටියව ගන්න පුළුවන්. ප්ලාස්මෝඩියම් මැලේරියාව හදන ප්ලාස්මෝඩියම් වල. ඊළඟට ඇල්ගී ස්වයන් පෝෂීන් තමන් විසින් ආහාර නිෂ්පාදනය කරගන්න කට්ටිය. හරි මේ ලෝකේ වැඩිම ආහාර නිෂ්පාදනයක් කරන්න කවුද? ඇල්ගී වල. හරි රයිට්. එතකොට ඔන්න සුදුරු ජීවීන් කාණ්ඩ පහ. ඊට පස්සේ අපි සුදුරු ජීවීන්ගේ වැදගත්කම් කතා කරන නිසා මුලින්ම අපි සුදුරු ජීවීන්ගේ ප්‍රයෝජන කතා කරමු. මෙතනදී සුදුරු ජීවීන්ගේ ප්‍රයෝජන මෙන්ම අවාසි, වාසි මෙන්ම අවාසි කියන දෙකම තියෙනවා. සුදුරු ජීවීන්ගේ වාසි මෙන්ම අවාසි කියන දෙකම තියෙනවා. එතකොට සුදුරු ජීවීන්ගේ අපි මුලින්ම වාසි ප්‍රයෝජන කතා කරමු. එතනදී අපිට කිරි මිදවීම සඳහා කිරි මුදවන්න ලැක්ටෝබැසිලස් කියන බැක්ටීරියාව ගන්නවා. යෝගට් නිෂ්පාදනය සඳහා චීස් හදන්න. ඒ වගේම බේකරි කර්මාන්තය. ඒ වගේම ප්‍රතිජීවක ඖෂධ නිෂ්පාදනය කරන්න. ඊළඟ ප්‍රතිශක්තිකරණ එන්නත් නිෂ්පාදනය කරන්න. ඊළාට විනාකිනි මධ්‍යසාර වගේ නිෂ්පාදනය කරන්න. ඒ වගේම ප්‍රෝටීන බහුල ආහාරයක් විදිහට හතු අපි ජනප්‍රිය ආහාරයක්. ඒ වගේම කොම්පෝස්ට් පෝර නිපදවනකොට දිලීර බැක්ටීරියා දෙකම දායක වෙනවා. ඒ වගේම ජීව වායු නිෂ්පාදනය කරන්න. හරි අපිට ගෑස් එකක් විදිහට ඉන්ධනයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් ජීව වායු. ඊළාට කොහු කර්මාන්තයේදී කෙදි ලබා ගන්න. අපි පොල් එලි පල් කරලා හැම ගන්නේ
එතනදි කැඳිලා බා ගන්න සුදුරු ජීවීන්ව වැදගත් වෙනවා. එතන මේ තමයි සුදුරු ජීවීන් භාවිතා කරන විවිධ භාවිත අවස්ථා. මීට වඩා ගොඩාක් අවස්ථා තියෙනවා. නමුත් අපි මේ ටික කතා කරනවා අපේ සිලබස් එක යටතේදී. රයිට්. ඊළඟට සුදුරු ජීවීන්ගෙන් සිදුවෙන අවාසි ගත්තාම අවාසි දෙකක් තියෙනවා. එකක් තමයි ආහාර නරක් කිරීම. අනිත් එක තමයි රෝග බෝ කිරීම. ආහාර නරක් කිරීම සහ රෝග බෝ කිරීම තමයි අවාසි දෙක. එතන ඒ අර්ථය අපි මුලින්ම ආහාරයක් නරක් වීම කියලා ගත්තොත් එහෙම ආහාරයක් නරක් වෙනවා කියලා කියන්නේ පුතා සුදුර ජීවී ක්‍රියාකාරීත්වය නිසා ආහාරයක් භාවිතයට ගත නොහැකි තත්ත්වයට පත්වීම. සුදුර ජීවී ක්‍රියාකාරීත්වය හේතුවෙන් ආහාරයක් භාවිතයට ගත නොහැකි තත්ත්වයට පත්වෙනවා නම් අපි ඒකට කියනවා ආහාර නරක් වීම කියලා. එතනදී එක එක ආහාර නරක් වීම අපි හඳුන්වන්නේ එක එක විදිහට. හරි. දැන් කාබෝහයිඩ්‍රේට් වගේ ආහාරයක් නරක් වීම අපි හඳුන්වන්නේ මුඩු වීම නෙමෙයි මෙතන මේ print එකේ පොඩි අවුලක් වෙලා තියෙනවා. කාබෝහයිඩ්‍රේට් නරක් වීම අපි හඳුන්වන්නේ පැසීම කියලා. මොකක් කියලාද කියන්නේ? පැසීම. හරි පැසීම. ඊළඟ ප්‍රෝටීන බහුල ආහාරයක් නරක් වීම අපි හඳුන්වන්නේ පූතී භවන. පූතී භවන. ඊළඟ ලිපිඩ ආහාරයක් නරක් වීම අපි හඳුන්වන්නේ මුඩු වීම. කාබෝහයිඩ්‍රේටමය ආහාරයක් නරක් වීම අපි හඳුන්වනවා කාබෝහයිඩ්‍රේටමය ආහාරයක් නරක් වීම අපි හඳුන්වනවා මොකක් කියලාද? පැසීම් කියලා. මොකක් කියලා කියනවද? කාබෝහයිඩ්‍රේට් ආහාරයක් නරක් වීම අපි හඳුන්වනවා පැසීම්. ඊළඟට ප්‍රෝටීන ආහාරයක් නරක් වීම පූතී භවන. ලිපිඩමය ආහාරයක් නරක් වීම මුඩු වීම. එතකොට දැන් අපි හිතමු මෙහෙම කියලා පොල් වතුර. පොල් වතුර ගත්තාම ඒකේ තියෙනවා පුතා සීනි මේ සීනි මේ ද්‍රාවණය. පැණි ගහයි නම් පොල් වතුර බීලා තියෙනවා නේද? එතකොට ඒ කාබෝ සීනි මේ ද්‍රාවණයක් කියන්නේ ඒක සීනි තියෙනවා. සීනි කියන්නේ කාබෝහයිඩ්‍රේටයක්. එතකොට පොල් වතුර ටිකක් අපි ටික දවසක් තියෙන්න ඇරියොත් එහෙම ඒ පොල් වතුර එක නිකන් මේ රාවෙන රාවෙන. හරි. එතකොට අපි ඒක කියන්නේ පැසීම්. ඊළඟ අපි හිතමු මෙහෙම කියලා රොටි කන්න කියලා හිතාගෙන පිටි ටිකක් කනවා ටිකක් වැඩි වුණා දවසක් විතර දවසක් දෙකක් පිටි ගුලිය එහෙමම තිබ්බා භාජනය ඇතුලේ. ඔන්න ඊට පස්සේ කන්න බලනකොට ඒක නිකන් රා වෙලාව. අන ප්‍රෝටීන් සෝරි මේ කාබෝහයිඩ්‍රේට් නරක් වීම අපි හඳුන්වනවා ඒක පැසීම්. ඊළඟ ප්‍රෝටීන් බහුල ආහාරය මස් මාළු එහෙම නරක් වෙනවනම් අපි ඒකට කියන්නේ පූතී භවනය කියලා. හරි. ලිපිඩ නරක් වෙනවනම් අපි ඒකට කියන්නේ මුඩු වෙනවා. ගෙදර පොල් තෙල් බෝතලේ ඔන්න මුඩු වෙනවා. හරි ගඳ නේද? ඒකට අපි කියනවා මුඩු වීම කියලා. තේරුණාද? රයිට්. එතකොට ඔය තමයි අපේ ෆස්ට් ලෙසන් එකකින් අපි කතා කරන්නේ. එතකොට ඔන්න නැවත පොඩි සාරාංශයක්. සුන්දර ජීවීන් කියන්නේ කවුද? ඔව්. තනි සෛලයකින් හෝ සෛල කීපයකින් ගොඩ නැගී ඇති. යස්. ඔව්. තනි තනිව ගත්තාල PVS එක නොපෙනෙන ජීවීන් අපි කියනවා සුදුරු ජීවීන් කියලා. ඕකේ. ඊට පස්සේ සුදුරු ජීවීන් කාණ්ඩ පහයි. කවුද? දිලීර, බැක්ටීරියා. ඕකේ යන්නේ. වෛරස් හරි කියන්නේ. ඔව් ප්‍රොටෝසෝවා එල්ගි. රයිට්. ගුඩ් නියමයි. ඊට පස්සේ සුදුරු ජීවීන් මුලින්ම නිරීක්ෂණය කරේ ඇන්ටන් වෑන් ලීවන් හු. රයිට්. ඊට පස්සේ අපි කතා කළා සුදුරු ජීවීන්ගේ භාවිත. ඔව් මතක් කරන්. මතක් කරන්. මොනවද භාවිත? යස් හරි කියන්නේ. ඔනේ කියනවා. හරි. කිරිමිද වීම හරි. චීස් නිෂ්පාදනය හරි යෝගට් නිෂ්පාදනය හරි විනාකින් නිෂ්පාදනය හරි මධ්‍යසාර ඕ රයිට් ඔ කියන්නේ හරි කියන්නේ කියන්නේ මධ්‍යසාර නිෂ්පාදනය ඕකේ ඊට පස්සේ ප්‍රතිශක්තිකරණ එන්නත් නිෂ්පාදනය නියමයි ප්‍රතිජීවක නිෂ්පාදනය ඔව් ඊට පස්සේ ඔව් කෝකර්මාන්තයෙන් කොම්පෝස්ට් සෑදීම ජීවායු නිෂ්පාදනය ගුඩ් නියමයි සුපිරිය ඕන ප්‍රයෝජන සුදුරු ජීවීන්ගේ අවාසි දෙකයි මොනවද රෝග බෝ කිරීම ආහාර නරක් කිරීම ආහාර නරක් කරනවා කියන්නේ මොකද්ද සුදුරු ජීවී ක්‍රියාකාරීත්වය නිසා ආහාරයක් භාවිතයට ගත නොහැකි තත්ත්වයට පත්වීම. හරි එතනදී කාබෝහයිඩ්‍රේට් නරක් වෙනවා නම් පැසීම. ප්‍රෝටීන නරක් වීම පූතී භවන. ලිපිඩ නරක් වීම මුඩු වීම. තේරුණාද? රයිට්. හරි ඔය විදිහට අපි ෆස්ට් අපේ වීඩියෝ එක අවසන් කරනවා 10 minute science. ඉතින් අපේ classes වලට සම්බන්ධ වෙන්න ඕන නම් වීඩියෝ එක අවසානයේ අපේ සම්පූර්ණ තොරතුරු ටික යනවා. ඔයාලට බලන්න පුළුවන්. බලලා අපේ classes වලට සම්බන්ධ වෙන්න පුළුවන්. මේ දවස්වල ඔන්ලයින් ක්ලාසස් වල අපේ අලුත් ළමයින් බඳවා ගැනීමේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඒ නිසා සියලු දෙනාට අපි ආරාධනා කරනවා 10 minutes එක රැඳීන් ඔන්ලයින් ක්ලාස් වලට කැමති නම් සම්බන්ධ වෙන්න පුළුවන්. මම හිතනවා ලංකාවේ හොඳම concept එක මේ අපි ක්‍රියාත්මක කරන්න. ඉතින් ලංකාවේ හොඳම දේ හොඳම විදියට දරුවන්ට හරි අංකයකට දරුවන්ට දෙන්න අපි හැම වෙලාවෙම සැදී පැහැදී සිටිනවා. ඒ වෙනුවෙන් අපි කැප වෙනවා, මහන්සි වෙනවා. ඉතින් මම හිතන්නේ ඒ නිසා අපිට දරුවන් හොඳම දේ දෙන්න පුළුවන් වෙලා තිබෙනවා. රයිට්. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. සෙකන්ඩ් වීඩියෝ එක මේ ලෙසන් එකේ යන ඉතුරු ටික අපි ඊළඟ වීඩියෝ එකේ යන ඔයාලට අරගෙන එමු. එතෙක් හැමෝටම සුබ දවසක්. හැමෝටම අයිබෝ. අයිබෝ මුදේ ඔන්න අපි
10 minutes science first video එක අරගෙන ආවා grade 9 ළමයි වෙනුවෙන්.